අද සාමාන්‍ය සමයේ 13 වැනි ඉරුදිනයි. අපි ගියේ ඉරිද බැලුවා දෙවිඳුන් අපව කුණාටු වලින් බේරා ගන්න ආකාරය. උන්වහන්සේ අති ප්‍රබල දෙවිඳුන් බව. ඒ වගේ උන්වහන්සේ අපි සමග ඉන්නා බව. අද සාමාන්‍ය සමයේ 13 වැනි ඉරුදින අපි කල්පනා කරලා බලන්නේ අප සතු සම්පත් අන් අය හා බෙදා ගැනීම. එතනින් නතර නොවි අපේ ජීවිතයේ උවත් දීමෙන් අන් අය ශක්තිමත් කිරීම, අනගැන්වීම, ජීව ගැන්වීම. මෙහිදී අපි භාවනා කරන්න පුළුවන් ප්‍රශ්න කීපයක් තියෙනවා. අපට ලැබී ඇති සම්පත් මොනවාද? අප කා සමගද බෙදාගත යුත්තේ? ඇයි අපි බෙදාගත යුත්තේ? බෙදා ගැනීමේ හා බෙදා දීමේ පරමාදර්ශය හැටියට අපි දකින්නේ කාවද? එහේ කොහොමද මේ පරමාදර්ශය මාගේ ජීවිතේට බලපාලා තියෙන්නේ කියලා. ජේසුස් වහන්සේ බොහෝ ධනවත්ව සිටිය නමුත් දුබල අපව ධනවත් කරන පිණිස දිලින් දෙක් වූසේක කියලා දෙවෙන් දේව ප්‍රකාශනයේ අපිට අහන්නට ලැබෙනවා. මෙයයි බෙදා ගැනීමේ පරමාදර්ශය. ජේසු කුරුසියේ පිදූ යාගය තමයි මෙම වාක්‍යයෙන් අදහස් කරන්නේ. කිසිවක් ආපසු ලබා ගැනීමේ පටු අරමුණක් නැතිව අන් අයගේ වැඩි දියුණුවට විශේෂයෙන් අනිත් කෙනෙකුගේ ආත්මය ගලව ගන්නට, පාපයෙන් උදෝ ගන්නට සුව කැමැත්තෙන්ම කැපවීම අපිට ජේසු කවදා හැමදාම දෙන අභියෝගයක්. එදා කොරින්තිය ජනතාවගේ ආධාරයෙන් ජෙරුසලිමේ සිටින දිනුදු කිතුණුවන්ට සහනාධාර බෙදා දෙන්නට යන පාවුලතුමා දුන්න උපදෙස් ටිකක් තමයි අද දෙවෙනි දේව ප්‍රකාශනය අපිට අහන්න ලැබෙන්නේ. උන්වහන්සේ ඉදිරිපත් කරන දැක්ම අති විශේෂයි. ඔබට ඇති දේ දැන් දිනුදුන්ට දෙන්න. පරලොවේදී ඔබට වඩා ධනවත් වෙනවා දිනුදුන්. එහිදී දිනුදු ඔබව පොහසත් කරනවා. තරලව කියනවා නම් මෙලව ධනවත් නැත්තා පරලොවේදී දිලින් දෙක් වෙන බවත් මෙලව දිලින්දා පරලොවේදී ධනවත් වෙන බවක් පාවුතුමා තේරුම් ගන්නවා. ජේසු සුරලොවේදී ධනවත් වෙලා හිටියා. මෙලවදී උන්වහන්සේ දිලින් දෙක්ුණේ අපව ධනවත් කරන්න කියන එක. සුරලොවේදී අපව දිනුන් නොවන්නට ජේසු අප වෙනුවෙන් සමාවම දානය කරගන්නවා. අද පළවෙනි දේව ප්‍රකාශනයේ අපිට අහන්න ලැබෙන දෙවියන් වහන්සේ මරණය ඇති කළේ නැහැ. දේව ස්වરૂපයට අපව මවලා එනම් අපිට අමරණීය භාවය දුන්නා. මේ මරණය කියන්නේ කුමක්ද? මේ මරණය කියන්නේ ශාරීරික මරණයකට වඩා ආධ්‍යාත්මික මරණයක්. ආධ්‍යාත්මිකව අපිව මිය ගියොත් ශාරීරිකවද අපි ඉක්මනින්ම මිය යන්නට පුළුවන්. මෙලොව ජීවිතයේ අරමුණක්, ප්‍රයෝජනයක්, යහපතක්, සතුටක් නැති අය ආධ්‍යාත්මිකව මිය ගියා වෙනට පුළුවන් මේ ලෝකයේදී. පසුව ශාරීරිකවත් අනපේක්ෂිතව මිය යන්නට පුළුවන්. අද පිළිතුරු ගීයේ ගීතාවලිය 30 වැනි ගීතිකාවේ ගීතිකාකරු දෙවිඳුන්ට ප්‍රශස්ති ගීයක්, ප්‍රශංසා ගීයක් ගායනා කරනවා. ඔහු ලබපු දේවල් ගැන ඔහු ප්‍රශංසා කරනවා. ඔහු මොනවද ලැබුවේ? 1. මගේ සතුරන්ට සන්තෝෂ වීමට දෙවිඳුන් ඉඩ නොදෙන නිසා. ඒ කියන්නේ ඔහුට හිරිහැර කරලා සන්තෝෂ වෙන්න ඉන්න කට්ටියක් ඉන්න සතුරෝ ඔවුන්ට එහෙම වෙන්නට දුන්නේ නැහැ. 2. පාතාලයෙන් ගොඩගත් නිසා. 3. දේව උදහස ෂණිකව පහව යන නිසා. 4. වලපල්ලට නොවන ලෙස දිවි රැකගත් නිසා. 5. දොම්නස සොම්නසට හරවා ගෝනිර දිවලින් උදා තුතුපිලියෙන් සරසන නිසා කියලා ඔහු ප්‍රශාන්ති ගීයක් ගායනා කරන්නේ මාරාන්තික වූ අයෙක් හැටියට. දෙවියන් පිහිටෙන් ඔහු එයින් ගැලවිලා ඔහුට පුළුවන් දැන් දෙවියන්ට ප්‍රශංසා කරන්න. දෙවියන් වහන්සේ ඔහුව ගලවගත්තේ උන්වහන්සේගේ බුදු කරුණාව හා ආදරය කියලා ඔහු තේරුම් ගන්නවා. ඒ ජේසු මේ ලෝකයේ දෙන ආදරයට පෙර නිමිත්ත. අද ජෛරස්ගේ දුව මරණාසන්න සිටි කතාව අපිට තේන්නුම් කරනවා. ජෛරස් කියලා ඇවිල්ලා කියනවා ස්වාමිනී මාගේ දුවට අත තබන්න කියලා. පසුව දුව මිය ගිය බව ආරංචි වෙනවා. ජේසු ගිහිල්ලා තලිතා කුමේ දැරිය නැගිටින්න කියලා එයා නැගිටවනවා. ඇයට කෑමට යමක් දෙන්න කියනවා. මේ එක්කම තමයි වසර 12ක් ලොකු කාලයක් මහලේ රෝගී කියන අසනීපයෙන් පෙළුණු කාන්තාවක්. ඇයි ජේසුගේ සළු අල්ලනවා තමා විසින්ම සුවය ලබා ගන්නට. වෙන කවුරුවක්වත් ඇයට උදව් වීමක් නැහැ. තමා විසින්ම ජේසුව ස්පර්ශ කරනවා. ඒ ස්පර්ශය කියන්නේ ආදරයේ සංකේතයක්. සුවය ලැබීම යලි ජීවය ලැබීමක්. පණ යෑම යනු ජීවය නැතිවීමක්. ආධ්‍යාත්මික මරණයේදීත් ශාරීරික මරණයේදීත් යේසු අප සමග ඉන්න බව මේ සුව කිරීම දෙකෙන්ම පෙන්නුම් කරනවා. අපිට පුළුවන් මොනවද අනිත් අය වෙනුවෙන් දෙන්න? මොනවද අපි ළඟ තියෙන්නේ අනිත් අයට දෙන්න?
පාලතුමා කරණා පහක් මතා කරල දෙන මද දෙවින්දිය ප්‍රකාශනය. ඇදහිල්ලෙන්ද කතාවෙන්ද දැන ගැනීමෙන්ද උද්‍යෝගිමත් භාවයෙන්ද ප්‍රේමයෙන්ද පෝසත් ඒවා අනිතයට දෙන්න කියලා. මිලමුදල් වස්තුව නොතිබුණත් ඊට වඩා වටිනා දෙයක් තමයි ඇදහිල්ල විශ්වාසය. තුමකට වස්තුව තිබුණත් ඇදහිල්ල නැති අය බොහෝ ඉන්නවා. එනිසා අපිට අවශ්‍ය වෙනමයි ඇදහිල් අනිත් ඇය තුළ විශ්වාසය විශ්වාසය දේ විශ්වාස කොට නගන්නට ඒක දෙන්න පුළුවන්නම් වටිනා දෙයක්. ඒවගේම අදහස් ප්‍රකාශනයට සමහර අය දුර්වලයි. අනිත් අය සනස්සවන්න තමන්ගේ වචනයෙන් අනිත් අය ශක්තිමත් කරන්නට බලවත් කරන්නට හැකියාව එක තමයි මෙතන කතාව කියලා කියන්නේ. අපේ කටහඬින් අපිට ගොඩාක් දේවල් කරන්නට පුළුවන්. ඊළඟට කියනවා දැනගැන්ම. දැනගැනීම කියන්නේ තීරුම් ගැනීම. තව කෙනෙක්ව තීරුම් ගැනීම ශක්තිමත් කිරීම ඔහුව බලවත් කිරීම ඒකින් අදහස් කරනවා. ඊළඟට කියනවා උද්‍යෝගිමත් භාවය. උද්‍යෝගිමත් භාවය කියලා කියන්නේ තව කෙනෙක්ට හිත ශක්තිමත් කරන දිරිමත් කරන හැසිරීම රටාව. අපි දුකින් ඉන්නවා නම් තව කෙනෙක් අපි ළඟට එන්නේ නැහැ. සන්තෝෂයෙන් ඉන්නවා අපි කාර්යක්ෂම වැඩ කරනකට උද්‍යෝගිමත් වෙනකම් තමයි අනිත් අය අපිට පුළුවන් දිනා ගන්න. අන්න ඒක භාවය අපිට දෙන්න පුළුවන් තෑග්ගා. අවසානයේදී ප්‍රේමයෙන් ඔබ පෝසත් කියලා කියනවා. ප්‍රේමය කියලා අදහස් කරන්නේ පාවුල්තුමා කරුණු රාශියක්. ඒක අර ප්‍රේම පාරමිතාවේ පළවෙනි හසුනේ කොරින්ති වරුන්ගේ සඳහන් වෙනවා. ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, ඊර්ෂ්‍යා නොකිරීම, උඩඟු නොවීම, පාරට කර නොගැනීම, අවිනීත නොවීම, ආත්මార్థකාමී නොවීම, හානික නොකිපීම, අලි නොගැනීම, හරි දේ ගැන සතුටු වීම, සියල්ල උසුලනම මේ ආකාරයෙන් රාශියක් කරුණ ඉදිරිපත් කරනවා මේ ප්‍රේමයේ කියන එක විස්තර කරන්නට. ඇයි මා අනිත් අය සමග මා සතු දේවල් බෙදාගතියි? කවුරු කියන්න පුළුවන් මේවා මගේ මහන්සියෙන් උපයගත් දේවල් මම මොකටද කවුරුවක් පොහොසත් කරන්නට යන්නේ කියලා. මෙලොව අපි තෝරාගත්තේ නැහැ මෙලොව උපදින්නට. අපිට ලැබිලා තියෙන හැම දෙයක්ම අපි උපයාගත් දෙයක් නෙමෙයි. සමහරවිට මගේ මහන්සියෙන් උපයා ගන්න උනත් මූලික පසුබිම අදිතාලම හදලා දුන්නේ දෙවියන් වහන්සේ. මම ඉන්න තත්වයට පත්ුනේ මගේම මහන්සියෙන් මගේම පිනෙන් කියලා මා ගැනම වැඩි තක්සේරුවක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දේව කරුණාව මෙහිදී අපි අවබෝධ කරගන්න යුතුයි. මේ නිසා තමයි අපිට ලැබුණු දේවල් තෑග්ගක් වශයෙන් ලැබුණා නම් තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා තව කෙනෙකුට අපි දිය යුතුයි. එසේනම් අපි මොනවද මේ 13 ඉරු දින අවසාන වශයෙන් තේරුම් ගන්න. පළවෙන්න තමයි අපි අදහන්නේ යහපත් දේ ඉගැන් වූ ගුරුවරයෙකුට වඩා තමයාගේ ඉගැන්වීම් ක්‍රියාවෙන් වෙන්න පුත් ජේසු කෙනෙක්. මහන්සේ තමාගේ ක්‍රියාවෙන් ආදරය නැත්නම් අනිත් අයගේ ජීවේ දීම කියන එක ප්‍රකාශ කෙරුවා. ජේසුස් වහන්සේ උන්වහන්සේ සතු සුවර්ගීය සැප සම්පත් අත්හැරලා අන්තිමේ දක්වා සතුරන්ට පවා ප්‍රේම කරා කියන එක අපිට මතක් කරලා දෙනවා. ඒ වගේම තමයි අපිට ලැබුණු බොහෝ දේවල් වලට අපි අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙන්නේ. අපිට ලැබිච්ච හැම දෙයක්ම ජීවිතයේ පවා ජේසුස්ගේ දෙවියන් වහන්සේගෙන් ලැබුපු නිසා අපි නොසෑහෙන්න දෙවියන් වහන්සේ ස්තුති කරන ගමන් අපට දේවල් අනිත් අය සමග බෙදා ගත යුතුයි. වත් පෝසත්කම් වලට වඩා උතුම් දේවල් අප සතුව තියෙනවා. අපිට උරුම කරලා දීලා තියෙනවා. අපේ විශ්වාසය, උද්‍යෝගය, කතා කිරීම, තේරුම් ගැනීම, ඒ වගේම ප්‍රේමය මේ වගේ වටිනාවක් එකියාවක් අපට ලබා දීලා තියෙනවා. ඒ වයින් සතුට ජීවියක් නව පණක් අනිත් අය ලබා දෙන්නට අපි අධිකම් කරගන්නවා. පිතාගේ පුත්‍රයාගේ ස්තුති සාන්තුගේ නාමයෙන් ආමෙන්.